සඳිල්ලන්න බලාපොරොත්තුවක් එහෙම ඔබතුමියගේ තියෙනවද නැත්නම් ඉස්සරහව ජනාධිපතිවරණයකුත් එනවා කියලා ආරංචියකුත් තියෙනවා මොකක් වෙයිද කියලා හරියටම දන්නේ නැහැ. ඔබතුමියගේ එහෙම හිතේ බලාපොරොත්තුවක් තියෙනවද නිකන් ඉස්සරහට දේශපාලනට වගේ එන්න වගේ? මම දේශපාලනට එන්න කැමැත්තක් තිබුණා නම් ඇවිල්ලා මෙලහට ගොඩාක් කල් වෙනවා. මගේ බණ්ඩාරනායක පවුලේ කෙනෙක් මම තමයි වැඩිමල්ම. මට කවම කවදාවත් කිසිම ආසාවක් තිබුණ නැහැ දේශපාලනට එන්න. මොකද මං කියන්නම් ඇයි කියලා. මගේ තාත්තා කරේ දේශපාලනේනේ. අපි උපන් දවසේ ඉඳලා අපිට පේනවා. ගෙදරට එනවා, ඇමති වෙනවා, මන්ත්‍රීවරු වෙනවා, අර එනවා, මෙයා එනවා, ඇවිල්ලා රස්සාවල් ඉල්ලනවා, අනේ හාමුදුරුනේ කියලා බිම් වැටලා වඳිනවා. ඔය ඔක්කොම මං දැකලා තියෙනවා. දිනන වෙලාවට ගේට්ටුවේ එළිය පෝලිං මිනිස්සු ඇතුළට එන්න. පැරදුනහම කවුරුත් නැහැ. ඉතින් ඕක මං වගේ ඔළුවක් තියෙන කෙනෙක්ට තේරුණා මොකද්ද මේ රඟපාන කතාව කියලා. ඊට පස්සේ එතුමාට ඡන්දෙ දිනන්න බොහොම මහන්සිලා වැඩ කරපු බුද්ධරක්කිත සහ විමල විජේවර්ධන සහ අනික් අය එතුමා දිනුවට පස්සේ එතුමාගෙන් ලොකු ලොකු දේවල් ඉල්ලුවා. එතුමා කිව්ව බෑ කියලා. එතකොට ඒගොල්ලෝ හිතලා තියෙනවා අයියෝ මෙයාට උදව් කළාද වැඩක් උනේ නැහනේ මරලා දාමු. ඔන්න මරලා දැම්ම. එතකොට ඕ ඔක්කොම ඔළුවේ තියෙනවනේ. ඉතින් මොකක්ද මේ දේශපාලනය කරනවා කියලා. හැබැයි මේක මං කියන්න ඕනේ මේ දේශපාලනය දකින්න කොහොමද දැන් මේ රටේ තියෙන දේශපාලන හරි. දැන් පොඩ්ඩ පස්සට වයන්න. නිදහස ලැබුණාට පස්සේ දැන් නිදහස ලැබිලා අවුරුදු 75. ඒ මුළු කාලෙම බැලුවහම රටේ නායකයෝ ඉඳලා තියෙනවා, මැති ඇමතිවරු ඉඳලා තියෙනවා, මන්ත්‍රීවරු ඉඳලා තියෙනවා. මම මේ නිලධාරි ගැන නෙමේ කතා කරන්නේ. ඡන්දෙන් පත්වෙච්ච අය ඒගොල්ලෝ පත් වෙලා තියෙන්නේ රටට සේවයක් කරන්න කියන විශ්වාසය ඇතුව තමයි අපි ඡන්දෙ දෙන්නේ. හැබැයි ඇත්තටම බලාගෙන දිගටම යනකොට අපේ තාත්තගෙන් එහනම් මට කියන්න අමාරුයි. මගේ තාත්තයි මගේ අම්මයි මගේ නංගි ඇරුණාම දේශපාලන නායකයෝ එක්කෙනෙක්වත් අවංකව රටට සේවය කරන්න නෙමෙයි පත් වෙලා තියෙන්නේ. පොරොන්දු දෙනවා ගොඩක් වේදිකාවලින්, කෑගහ කියනවා, අන්තිමට ඡන්දෙ දිනා ගන්නවා, හොඳට සල්ලි ගොඩක් වියදම් කරලා ආණ්ඩුවෙන් වාහන අරගෙන සිකියුරිටි තියාගෙන ලොකු ගෙවල් තියාගෙන ඉන්නවා. එතකොට මේකද දේශපාලනය කියන්නේ? දේශය පාලනය කිරීම දේශපාලනය කරන්නේ. එතකොට දේශය පාලනය කරන්නේ නැහැ. තමාගේ පුද්ගලික ජීවිතය ලස්සනට පාලනය කරගෙන යනවා. දේශය යකාට වැටුණත් කමක් නැහැ. දැන් බලන්න මෑත කාලේ තත්ත්වය මොකද්ද?